අයිබුවන් මේ දිනවල බොහොම ජනප්‍රිය වචනයක් ජනප්‍රිය ක්‍රියාවක් තමයි සංක්‍රමණය migration migration කියුවම සංක්‍රමණය කියලා වචනය එනකොට මට මතක් වෙන්නේ අපි ඉතිහාසයේ භූගෝලයේ පොතපත මොකද ඒ දවස්වල භූගෝලයේ පොත කියවද්දී අපි අහලා තියෙනවා පක්ෂීන් තවත් තැනක සිට තවත් තැනට සංක්‍රමණය වෙනවා තවත් රටක සිට එක් එක් ඍතුවලදී සංක්‍රමණය වෙනවා කියලා. නමුත් ඒ කාලේ වැහුවා වගේම අදත් ඒ දේ සිදු වෙනවා ඇති. නමුත් අද දවසේ මිනිස් සංක්‍රමණය එහෙම නැත්නම් මිනිසා විසින් තමන් සිට රටට හැර වෙනත් රටකට පදිංචියට යාම සංක්‍රමණය වීම ගැනයි අපි කතා කරන්නේ. ඉතින් අද අපි මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලට සංක්‍රමණය වෙන්නට සූදානමින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අද දවසේ මේ කතාබහ ඉතාමත් වටිනා කතාබහක් බවට පත්වේවි. මොකද ඕස්ට්‍රේලියාවේ කියන්නේ නීති රීති පද්ධතියක අනුව කටයුතු කරන ඉතාමත් වටිනා රටක් ලස්සන රටක් සුන්දර රටක්. එහෙමනම් ඔබත් කැමති ඇති මේ රටේ පදිංචි වෙන්න. හැබැයි ලේසි පහසු නෑ. නමුත් ලේසි පහසු ආකාරයෙන් සංක්‍රමණ නීති අනුව කටයුතු කරලා මේ රටේ පදිංචි වෙලා ජීවිතේ යහපත උදා කරගන්න කියලා ආරාධනා කරනවා. එනිසා විසී කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කළා සංජි කල්දේරා ඇසෝසියේට්ස් ප්‍රධාන සංක්‍රමණ උපදේශක හැකියා එහෙම නැත්නම් මයිග්‍රේෂන් කන්සල්ටන් සංජි කල්දේරා මහතාට. අයිබෝන්. අයිබෝන් ඉඳුනිල්. සංක්‍රමණය ගැන කතා කරද්දී අවුරුදු 17ක් පුරාම ඔබතුමා සංජි කල්දේරා ඇසෝසියේට්ස් කටයුතු කරමින් ඉතාමත් සාර්ථක නිවැරදි යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ඒ හැම කරුණු කාරණාවක්ම තමන්ගේ ළඟට එන පාරිභෝගිකයාට එහෙම නැත්නම් තමන්ගේ උදේ අදහස් විමසන්න එන කෙනාට නිවැරදිව ලබා දීලා ඒ නිවැරදි ආකාරයේ මේ රටේ පදිංචිය ලබා දෙනවා. ඒ නිසා මා හිතුවා මේ දවස්වල බොහොම වටිනා කැටගරිස් කීපයක් තිබෙනවා. විශේෂයෙන් මයිග්‍රේෂන් කැටගරි, බිස්නස් මයිග්‍රේෂන්, ස්කිල් මයිග්‍රේෂන්, ෆැමිලි මයිග්‍රේෂන්. මම දන්නේ ලංකාවේ තිබෙන ආර්ථික තත්ත්වය නිසා දෝ වැඩි පිරිසක් මේ රටට එන්න දැන් කැමැත්තක් දක්වනවා. නමුත් ලෙහෙසි පහසු නැහැ. සුදුසුකම් අවශ්‍ය වන්නේ මොනවද? මේව තමයි මේ දවස්වල හරි ෆේමස් මයිග්‍රේෂන් ස්කිල්ස් අබවුට් පත් වෙලා තියෙන්නේ. ඔව්, ඉන්දුනු කිව්වා වගේ දැන් අපේ රටේ තත්ත්වෙත් එක ගොඩක් දෙනෙක් උමනාවක් තියෙනවා ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න. ඉන්දුනු කිව්වා වගේ ක්‍රම කීපයක්ම තියෙනවා. හරියටම හරි බිස්නස් මයිග්‍රේෂන්, එදිනෙන් ගියම් ස්කිල් මයිග්‍රේෂන්, ඒ වගේම ෆැමිලි මයිග්‍රේෂන්. මම ඉතා ඉක්මනින් ඒක ගැන කතා කරොත් බිස්නස් මයිග්‍රේෂන් කියන්නේ පිටරට ඉන්න බිස්නස් කරන පුදුලයන්ට පුළුවන් මෙහැවිල බිස්නස් මයිග්‍රේෂන් වලට අප්ලයි කරලා කවදාහරි ඉස්සර පදිංචි ලබා ගන්න. ස්කිල් මයිග්‍රේෂන් කියන්නේ තමන්ගේ ක්වොලිෆිකේෂන්, තමන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් පාවිච්චි කරලා පොයින්ට් සිස්ටම් එකකට හරි එම්ප්ලෝයර් කෙනෙක් හරහා මේ රටට මයිග්‍රේට් කරන්න. ෆැමිලි මයිග්‍රේෂන් කියන්නේ තමන්ගේ දරුවන් හරි තමන්ගේ දෙමාපියන් හරි තමන්ගේ පාර්ට්නර්ස් ලව ස්පොන්සර් කරලා මෙහට මයිග්‍රේට් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔස්ට්‍රේලියාව කියන්නේ සංජී මේ අධ්‍යාපනය අති ලබන්නට ඉතාමත් සුදුසු රටක් හැටියට අපි හඳුන්වා දී තිබෙනවා. මොකද මේ රටෙත් විශාල ආදායමක් උපයන මාර්ගයක් තමයි එතර රටවල ඉන්න දරුවන්ට අධ්‍යාපන සුදුසුකම් සඳහා එයව නිසි මාර්ගයට යොමු කිරීම. ඉතින් මේ රට වගේම මේ රටේ අධ්‍යාපනය ලබන්න අපේ රටේ ශ්‍රී ලංකාවේ ඉන්න දරුවෝ හරි කැමැත්තක් දක්වනවා. නමුත් ඒ අධ්‍යාපනය සඳහා පැමිණෙන අපේ දරුවන්ගේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ බොහෝ දෙනෙක්ගේ, මේ වැඩිපුර දෙනෙක්ගේ අකුරු දෙකක් තියෙනවා. PR permanent residence ලබාගෙන මේ රටේ පදිංචි වෙන ස්ථිර පදිංචිකරුවෙක් බවට පත් වෙන්න. ඉතින් ඒ සඳහා කොයි වගේ සුදුසුකම් ඒ දරුවන්ට තිබිය යුතුද? ඔව්, ඉන්දිනිල් ඒක හරි. හැමෝම බලාපොරොත්තු වෙන්නේ මෙහි අධ්‍යාපනය ලැබලා අන්තිමේදී PR එක ලබා ගන්න. හැබැයි අපි මුලදී මේ අධ්‍යාපනයක් ලබා ගන්න, වීසාවක් ලබා ගන්නකොට, ඒ වගේම පාඨමාලාවක් තෝරගන්නකොට අපි ඒක අඟවන්න බෑ ඩිපාර්ට්මන්ට් එකට. මොකද මේක ෆීස් එකක් අප්ලයි කරනකොට, ස්ටුඩෙන්ට් වීසා එකක් අප්ලයි කරනකොට අපි එන්නේ පාඩම් කරලා මේ රටෙන් දැනුමක් ලබාගෙන සීරටට පැමිණලා රැකියාවක් කරන්න. නමුත් අපි හැමෝම දන්නවා මෙහට එන ස්ටුඩෙන්ට්ස්ලට හැම අවස්ථාවම තියෙනවා PR එකට ලබා ගන්න. ඒ කියන්නේ තමන් ක්වොලිෆිකේෂන් එකක් ලබා ගන්නවා මෙහි. සමහරවිට ඒ ක්වොලිෆිකේෂන් ලබා ගන්නකොට වර්ක් එක්ස්පීරියන්ස් එක ලබා ගන්නවා. කොටින්ම කියතොත් ඒ ස්ටඩීස් ඉවරුණාට පස්සේ අවුරුදු දෙකක ඉඳන් අවුරුදු හයක වගේ කාල පරිච්ඡේදයක් ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා රැකියාව කරන පුහුණුවක් ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉන්නේ ඒ කාලේ තමයි PR එකට සුදුසුකම් ලැබුවොත් එතන ඉඳන් ඒ PR ගමන ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. සංජී,
අපේ රටේ ලංකාවේ නීතිය වගේ නෙමෙයි මේ රටේ නීතිය හරි වෙනස්. දැන් මොකද මේ සංක්‍රමණ නීතිත් එන්න එන්නම වෙනස් වෙනවා. අද තියෙන නීතිය හෙට වෙනස් වෙන්න පුළුවන්. අද තියෙන විෂය නෙමෙයි ඊළඟ සැරේ වෙන්නේ. ඉතින් මං කැමති මෑතකදී මේ සිදුවන ওই වෙනස්කම් ගැන කතා කරන්න. රජයේ විසින් සංක්‍රමණ නීති රීති හඳුන්වා දී තිබේ. ඒක ගැන කතා කරමු. ඔව් හැම තිස්සෙම නීති රීති වෙනස් වෙනවා. හැබැයි මේ ළඟකදී මේ නීති රීති වෙනස් වීමක් වෙලා නැහැ. හැබැයි එන්න අවස්ථාව වැඩි කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කොවිඩ් කාලේදී අපේ මයිග්‍රේෂන් එක සම්පූර්ණයෙන් නැවතුණා. ඒ නැවතුච්ච වෙලාවේදී දැන් අපිට වෙලා තියෙනවා ස්කිල් ෂෝටේජ් එකක්. එම්ප්ලොයර්ස්ලට සුදුසු සේවකයෝ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ හරි ඉක්මන් කරලා තියෙනවා අලුත් රජේ. පුළුවන් තරම් අවස්ථා දෙනවා දැන්. ඒ වගේම අර කෝටා සිස්ටම් එක නම් ඒ කෝටා සිස්ටම් එක ගොඩාක් ඉක්මනට මේ ෆුල්ෆිල් කරන්න මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ තමයි හොඳම අවස්ථාව ස්කිල් මයිග්‍රේෂන් හරහා ඔස්ට්‍රේලියාවට පර්මනන්ට් රෙසිඩන්ට් ඇප්ලයි කරන්න. සංජි, මේ මයිග්‍රේෂන් ගැන කතා කරද්දී අපේ දරුවෝ විශේෂයෙන් මේ තරුණ පරම්පරාවේ අපේ ලංකාවේ ඉන්න වගේ වෙනත් රට ඉන්න දරුවෝ මේ රටට එනවා. ඒ අය කැමති විෂයක් ඒ හදාරනවා. ඒ විෂය හදාරලා ඒ විෂයට අනුව උන් PR එකක් ලබා ගන්නට කැමැත්තක් දක්වනවා. නමුත් හැම විෂයටම PR එකක් ගන්න පුළුවන්ද? කොයි විදිහට දේ ගැන අපිට කියන්නට පුළුවන් ඉන්නේ මෑත කාලේ විච්ච අලුත් වීමත් එක්ක? ළඟකදී වෙනකන් හැම විෂයකටම PR එකක් ගන්න අමාරු තත්ත්වයක් තිබුණා. හැබැයි දැන් අපි කොහොම 2023 වසරේ ගත්තොත් එහෙම මං හිතන්නේ නැහැ කිසිම කෙනෙක්ට තමන් කරපු අධ්‍යාපනයේ අනුව රැකියාවක් ලබාගෙන මෙහි PR එක ගන්න අපහසුතාවයක් තියෙනවා කියලා. සමහර ඒවා අමාරු වෙන්න පුළුවන් සමහර occupations. හැබැයි හැමෝටම අවස්ථාවක් ලැබිලා තියෙනවා දැන්. අද දවසේ ගත කළ විනාඩි කිහිපය ගැන ඔබට මොකද හිතෙන්නේ? හදවතින් මම නම් සතුටු වෙනවා. මොකද ඔස්ට්‍රේලියාවෙනි සුන්දර රටක ජීවත් වන්නට මෙහි ස්ථිර පදිංචියව නැත්තම් PR එකක් ලබා ගන්නට ඔබ කැමැත්තෙන් සිටිනවා නම් ඒ අවශ්‍ය සියලු සුදුසුකම් පිළිබඳවත් ප්‍රශ්න ගැටළු වලටත් සියලු උත්තර ඔබට ලැබෙන්නට ඇති. ඉතින් සංජි කල්දේරා ඇසෝසියේට්ස් ප්‍රධාන සංක්‍රමණ උපදේශක එහෙම නැත්තම් මයිග්‍රේෂන් කන්සල්ටන්ට් සංජි කල්දේරා මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. වසර 17ක පළ පුරුද්ද මත ඔබගේ ජීවිතයට සහනයක් ලබා දෙන්න, සතුටක් ලබා දෙන්න නිවැරදි ක්‍රමවේදයන් ගැන අද දවසේ අපිව දැනුවත් කරාට. ඉතින් ඔබට යම් දෙයක් දැනගන්නට කැමති නම් සංජි කල්දේරා ඇසෝසියේට්ස් අමතන්න ජීවිතේ ඔබ බලාපොරොත්තු වන සංක්‍රමණය පිළිබඳව නිවැරදි තොරතුරු ඔබට ලැබේවි. එහෙමනම් ඔබට ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. ඉසුතින් ඉන්ජිනිල් අයිබෝවන්.